පාසල් නොයා වර්ජිනී නිරතව සිටි සියලුම ගුරු විදුහල්පති සංගම් අද සිට පාසල් වැඩ කටයුතු වලට සහභාගී වීමට තීරණය කළා. ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කළේ දරුවන්ට උගන්වමින් නව මානයකින් අරගලය ඉල්ලීම් දිනා ගන්නාතුරු අකණ්ඩව සිදු කරන බවයි. ඒ අනුව තම ඉල්ලීම් ලබා දෙන ලෙස රජයට බල කරමින් ගුරු විදුහල්පති සංගම් දැවැන්ත විරෝධතා මාලාවක් සංවිධානය කර තිබුණා. එහි ප්‍රධාන විරෝධතාවය පැවැත්ුණේ කොළඹ කොටුවේදී. गुरु विद्वाल मदर का साक्ष जागर අපි පෙන්වන්න මහත්යෝ අපේ බලය මොකද්ද කියලා අද මේ රටේ රට පුරා 300කට වැඩි ස්ථානවල උද්ඝෝෂණ පැවැත්වෙන ගුරු සහ විදුහල්පතිවරුන්ගේ අපි පැහැදිලිවම ජය ගන්නතුරු අපේ අරගලය පෙරට අර යනවා කියලා අපි කියන්න කැමතියි. තවත් කල්මරලා හරියන්නේ නැහැ. බෝටා බේලා බැසිල්ලා නාඩගම් නටනවා. මේ ප්‍රශ්නය නොවැම්බර් 12 අයවැයෙන් විසඳුවේ නැත්තම් පාසල් ඉදිරියටත් සදාකාලිකව වහලා තියෙනවද ඇරලා තියෙනවද කියන එක තීරණය කරන්නේ ආණ්ඩුව. මේ රටේ ජනතාවට අපි පොරොන්දු දුන්නා, ගුරුවරුන්ට පොරොන්දු දුන්නා. මෙරි මෙරි වැටුණත් අපේ සටන අතාරින්නේ නැති බව, අපේ මරණය අද වෙන්නට පුළුවන්. නමුත් අපේ මේ හඬ ගුරු විදුහල්පති වැතු විෂමතාවය ඉවත් කරන තුරු ගිනිනවයි කියන එක සපත කරනවා. වැටුපරගලයටත් හැමෝම උද්ඝෝෂණය කළා. දිනාගන්න තිබිච්ච දේවල් අහිමි වෙලා තියෙනවා. මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ ජෝසප් ස්ටාලිනුයි මහින්ද ජයසිංහයි. ඔවුන්ගේ දේශපාලන අරමුණු ජයග්‍රහණය කරන්න තමයි කටයුතු කළේ. මේක ගුරුවරුන්ගේ අවාසනාවන්ත තත්ත්වයක්. මේ රජයෙන් තමයි යමක් දිනාගන්න පුළුවන්කම තිබුණේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.